ඔබ හුවලායින්න පුංචි උගුලක් ගැන මතක් කරන්න යාවේ. අද වර්මාන ලෝකෙ හැම කෙනාම ගොඩා කාරය බහුල ජීවිතයක් ගෙවන්නේ. එතුකොට මං අහනෝ ඔබෙන් ප්‍රශ්නයයක් ඔබේ මේ කාරය බහුල ජීවිතය ඇතුළේ ඔබ නිහඩව නිව හැහිල්ල ඉන්න යම්කිසි වෙලාවක් ඔබ තෝරගෙන තියෙනවද. ඔබට නිහඩව නිවීහැහිල්ල ඉන්න යම්කි වෙලාක් තියනවාද ඇත්තටම එහෙම නෑ ගොඩක් අයට මෙඟට හේතුව තමයි ගොඩක් අයට මේ කාරය බහුල ජීවිතයෙන් පොඩ්ඩක් අතමිදිලා නිවී හැනහිල්ලේ ඉන්න තියෙන වෙලාවට මේ නිහඩව නිවී හැනහිල්ලෙ පාඩුවේ විවේ කියීව ඉන්නකට මිනිස්ස ගොඩක් බයයි. අන්න ඒ නිසා තමයි ගොඩක් මිනිස්ස හැම වෙල්ලේම වැඩ 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 කියල හොයන්නේ කාය හල ෙන් උත්සා කරන්නේ අන්නන්නේ නිසයි. මං පුංචි දෙයක් මතක් කරන්නම්. ඔබ හල තියෙනවද ගොවිතැන් කරනකොට ගොවියෝ අතර තියෙනවා කතාවක් ඒගොල්ලු ගොවිතැන් කරන ඉඩම් කාලයක් ගියාට පස්සේ පුරං වෙන්න ඉඩ තියන්න ඕනේඒ ඒ ඉඩම්වල වගා කරන්න නැතුව අත හැරලා තියන්න ඕනේ එතකොට තමයි ඒ ඉඩමමාආයත් සාරවත්වෙන්නේ සාමාන්‍යයෙන් බයිබලයේ සඳහන් වෙනවා අවුරුදු හතකට සැරයක් මේ ඉඩමක් පුරං වෙන්න ඉඩහරින්න ඕනි කියලා කොට මයිඒකගේ සාරවත් අස්සයන්න අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ හේතුව නිසා තමයි සත්‍යයන්තයේ විවේකයක් ගන්න අපිට දවස් දෙකක් හෝ දවසක් ලැබිලා තියෙන්නේ ඉතිං ඇත්තටම මේ ඉඩම් හිමිකරු මේ ගෙවත් අයිති කෙනා මේ ගොවිතැංකරන මනුස්සයා වරිින්වර විවේකයක් ගත්තොත් තමයි එයාගේ සිත්ත කය කියන දෙකට අලුත් පනක් ලැබෙන්නේ එතකොට තමයි එයාගේ සිතකායි දෙකට අලු ජීවයක් ලැබන්නේ. එතකොට තමයි ඒ වැඩේ යාට සාර්ථක විස්සරහට කරගෙන යනන්න පුළුවන් වෙන්නේ හැබැයි ඒ වෙනුවට ඔබමොකද හිතන්නේ. ඔබ හිතන්නේ නැවත නැවත වැඩ අප්‍රමාණ ප්‍රමාණයක් එකතු කරගෙන කාර්ය බහුලවීම තමයි වැඩ කන්දරාවක් හදාගෙනනීම තමයි හොඳම විසිඳම කිය ඔබහිතනවා විවේකයක් ගන්නේෙ කා අපපරාධයක් කිය හිතනවා. මං පුංචි දෙයක් මතක් කරනවා චට්ට කොල්ල බලන්න ලෝක පුරා. මානසික ආතති අහන තියන ගොවිය කින් ආධි කළ පුළුවන් හොල බල. ගොවිතැන් කරන. ඒ විදිහට ඒවගේ ජීවිතයක් ගෙවන කෙනෙක් කවදාවත් මානසික ආතති අසහන වලට මානසික ලෙඩවලට බෙහෙත් අරගන්නවාකිකර හොල බලන්න කවදාවත් නෑ. කවදාවත් නෑ ඒගොල්ලගේ මානසික සෞකීතාම හොඳින් තියෙනවා. හැබැයි ලෝකේ අට පහ වැඩ කරන අය. යම් කිසි තැනක රැකියාවක් කරන කෙනෙක්. කෙනෙකුට විශාල මානසික ආතතියා සහනයක් එෙනවා හේතුව මොහොතකට ඔබ ඔබට විවේකයක් දෙන්නෙ නෑ. මොහොතකට ඔබ ඔබේ මානසි සංසුම් කරගන්න නඋත්තහ කරන්නේෙ නෑ. මොහොතකට ඔබේ ජීවන නටාව තුළ යෝග්‍ය විවේකයක් ගැලපෙන සෞඛ්‍ය සම්පාන විවේකයක් ඔ ගන්න නෑ ඒක අ්‍ය වාර්යයි, මානසික සෞඛ්‍ය තමයි වැදගත්ෙන්නේ. මේ විවේකය ඔබ ගන්න ඕනේ ඔබේ මනසටසා ඔබේ කයට නැමත ශක්තියාරෝපණය කරගන්නයි. එතකොට ඔබ දැනගන්න ඕනේ ඒ විවේකය ඇත්තටම ශක්තියක්. ඇත්තටම මනසට කයට ශක්තියක් ආරෝපනය වෙන විදිහට පාවිච්චි කරන්න. ඒ නිසා විවේකය අත්්‍ය වශ්‍යයි. වරිින්වර දවසේ කිහිපවිටක්. අඩුගානයේ ඔබේ මනස ඔය කලබලකාරීකාරය බහුල ලෝකයෙන් අතමුදවලා නිහඩ නිස්කලංක පරිසරයකට හුරු කරවන්න. ඒ නිහට නිස්කල්ලංක පරිසරයේ එක මොහොතක් සංසුන්ව ඒ පරිසරය නිස්කාලාංකකමයි එක් මුහවෙලා ඉඳලා බලන්න. ඔබට දැනේවි ඔබේ ජීවිතේ ඔබ හිතනට වැඩිය සුන්දරව ගලා යන්න පටන්ගන්නවා කියලා. ඔබේ ජීවිතයේ ඔබ හිතනවට වැඩිය සතුර සැනසීම ලැබෙනවා කියලා ඔබට තේරෙයි ඒවගේ පුංචි විවේකයක් ගැනීමෙන් පවා. ඒනිසා විවේකේට මුල් තැන දෙන්න. මනස නිහට කරගන්නකට මුල් තැන දෙන්න. ඔබ හො එන සතුට ඔබට ඉක්මනින්ම ලැබෙනවා. තෙරුවන් සරණයි.